දැනට අවුරුදු 20කට කලින් ආරම්භ කරපු ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ක්‍රිකට් තරඟාවලිය. ඒ කියන්නේ හරියටම 2004 දී ආරම්භ කරපු ආසියානු කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පළවෙනි වතාවට ඉතිහාසයේ පළවෙනි වරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශූරතාවයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මම මීට කලින් වීඩියෝයේදී කිව්වා මේක ඉතිහාසගත වීමට නියමිතයි ජයග්‍රහණය කරොත්. හැබැයි ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඉතිහාසය ගත්තත් මෑත කාලයේ ගත්තත් ඉන්දියානු කණ්ඩායම කියන්නේ ලෝකයේ සිටින දැවැන්තම කණ්ඩායමක් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් කියන එක පැහැදිලිවම මම අවසාන වීඩියෝවේදී කිව්වා. නමුත් අපි කිව්වේ අපි ප්‍රාර්ථනා කරමු දඹුල්ලේ අපේ ප්‍රේක්ෂකයන් ආස්සේ, අපේ ප්‍රේක්ෂකයන්ගේ සද්දේ ආස්සේ, ඒ සහයෝගය ආස්සේ අපේ කෙල්ලන්ට ඉතිහාසය අලුතින් ලියන්නට, චමරි අතපත්තුට ඉතිහාසය අලුතින් ලියන්නට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු කියන එක විතරයි අවසාන වීඩියෝයේදී මම කිව්වේ. ඉතින් මේ වීඩියෝයේ ඊළඟ වීඩියෝ දානකොට ඒ පෙරලිකාර සිද්ධිය සිද්ධ වී හමාරයි. ඉතින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූලි 28 වෙනිදා සවස 6:07 වන විට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පෙරලියක් සිදු කරන්නට, ආසියාවේ පෙරලියක් සිදු කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඉතින් දැන් දවස් ගාණක් තිස්සේ මම කතා කරන දෙයක් තමයි මේ නවවන ආසියානු කුසලාණය. එහිදී ශ්‍රී ලංකාවට අවස්ථා පහකදී හම්බුණේ අනුශූරතා විතරයි. හැමදාම ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. අවසාන වරටත් අපි පරාජයට පත් වුණා 2022 දී. නමුත් මෙවර මේ කඩේම පසු කරනවා නම් හොඳම තැන තමයි, නැත්නම් හොඳම අවස්ථාව තමයි මේක කියන එක අපි කතා කරා. ඉතින් ඒකේ ප්‍රධානම ක්‍රීඩිකාව බවට පත් වෙනවා ඇත්තේ චමරි අතපත්තු කියන එකත් අපි දැනගෙනත් හිටියා, අපි කතා කරා. නමුත් චමරි අතපත්තු ඒ තමන්ගේ කොටස ඇත්තටම සිද්ධ කරා. ඒ කොටස නැති වුණා නම් මේ තරඟයේ මීට වඩා අමාරු වෙන්නට තිබ්බා. නමුත් ඒ කොටස චමරි සිද්ධ කරලා චමරි දෙවියන අවස්ථාව අපි ගත්තාම චමරි දෙවියන්ගේ ලකුණු 94 දී 12 වන පන්දුවාරයේ අවසන් වන විට පන්දුවාර 8ක් ඉතිරි වෙලා තිබ්බා. තවත් ලකුණු 70ක් ලබා ගැනීමට තිබ්බා. ඉතින් ඒක ඒ තරම්ම ලේසි අවස්ථාවක් නෙවෙයි. පන්දු 48කට 70ක් කියන්නේ ඔබට පේනවා පරතරය. එතකොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමකට විශේෂම ඉන්දියාවට එරෙහිව මේ වගේ පරතරයක ලකුණු පන්දු ඉතියෙද්දී ලබා ගන්නවා කියන එක, ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක ඇත්තටම චමරි නැතුව ඒක ලොකු අභියෝගයක් කියන එක අපි කවුරුත් දැනගෙන හිටියා. නමුත් ජාත්‍යන්තර විස්තර විචාරකයන් සහ මුළු ලෝකෙම පුදුමයටපත් කරමින් හර්ෂිතා සමරවික්‍රමත්, කවිෂා දිල්හාරිත් කවුරුත් නොසිතූ පරිදි මේ යෝන් ක්‍රීඩිකාවන් දෙදෙනා පිට පහරවල් එල්ල කරමින් පන්දු ප්‍රමාණයට ලකුණු ප්‍රමාණය සමාන කරලා අවසානයේදී පන්දු ඉතිරිව තිබියදී තරඟයේ ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රහාරයක් එල්ල කරනවා. පන්දු අටකුත් ඉතිරිව තිබියදී, කඩුලු අටකුත් ඉතිරිව තිබියදී. ඉතින් අවුරුදු 26ක් වන හර්ෂිතාත්, අවුරුදු 23ක් වෙන කවිෂා දිල්හාරිත් මේ යෝන් ක්‍රීඩිකාවන් දෙදෙනා චමරි අතපත්තු සමු ගැනීමට ඔන්න මෙන්න සිටියදී ආසියානු කුසලාණයක් පළවෙනි වතාවට ජයග්‍රහණය කර දීමට සමත් වෙනවා. ඉතින් අපිට මතක් වෙන්නේ සමහර නායකයන් ලෝක කුසලාණයේ පරාජයට පත් වී ශ්‍රී ලංකාවට ආපු වෙලාවේදී කිව්වේ දිනුම පෙරදුම අපට වෙනස් කරන්නට බෑ කියලා. හැබැයි හර්ෂිතා සමරවික්‍රම තරඟයේ අවසානයේදී කිව්වා, නැත්නම් තරඟයේ හොඳම ක්‍රීඩිකාව බවට පත් වෙලා කිව්වා, මම ෆීල්ඩ් එකේදී උඩපන්දු දෙකක් අතහැරියා. ඇතරම ලේසි උඩපන්දු කියලාත් අපි ඒ වෙලාවේ කතා වුණා. මන්දානාගේ උඩපන්දු තීරණාත්මක කඩුල ඇයි තමයි ලකුණු 60ක් ගැහුවේ අවසානයේදී. ඒකෙන් තමයි මේ 165ක් දක්වා යන්නට අවස්ථාවක් ලැබුණේ ඔවුන්ට. ඉතින් ඒ වෙලාවේදී ඇයි හිතුවා කියලා මේ ගිය ලකුණු ප්‍රමාණය මම ගහලා කොහොම හරි දිනනවා කියලා ඒ වගේ අදිෂ්ඨානයක් ඇය හිතාගත්තා ඒ අවස්ථාවේදී කියලා එන මොරල් ටෝක් එකක් ඇත්තම සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් දුන්නා හර්ෂිතා මාධවී, නැත්නම් හර්ෂිතා මාධවී සමරවික්‍රම. ඉතින් ඇත්තටම පිරිමි ක්‍රීඩකයෝ අපට ජයග්‍රහණය පරාජය තීරණය කරන්න බෑ කියලා කියද්දී හර්ෂිතා වගේ යෝන් කාන්තාවන් නැත්නම් යෝන් ගෑනු ළමයි කියනවා මට බැරි වුණා, මට අතහැරුණා උඩපන්දු. නමුත් මං ඒ වෙලාවේදී හිතාගත්තා මේ ලකුණු ටික මම ගහලා කොහොම හරි දිනවනවා කියලා. එතකොට කතා දෙකක්. ලංකාවේ තමයි මේ ගෑනු ළමයි ටිකත්, මේ කෙල්ලෝ ටිකත්, මේ දියණුවෝ ටිකත් ලංකාවේ, අර පිරිමි ටිකත් ලංකාවේ. හැබැයි ආකල්ප දෙකක් කියන එක
අපට පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ආකල්ප කිව්වහම ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායමේ දැන් ටික කාලයක ඉඳලා පුහුණු කරුවා බවට පත් වී සිටින රොමේෂ් රත්නායක මහතා. ඔබට මතක ඇති සිල්වවුඩ් මහත්මයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කරු බවට පත් වෙන්නට කලින් අන්තර්වාර පුහුණු කරුවා විදිහට රොමේෂ් රත්නායක මේ සනත් ජයසූරිය දැන් ඉන්නවා වගේ හිටියා. මගේ මතකයේ හැටියට ඕස්ට්‍රේලියානු සංචාරයක් ගියේ රොමේෂ් රත්නායකත් එක්ක. හැබැයි ඔබට මතක ඇති ඒ රොමේෂ් රත්නායකම පිරිමි කණ්ඩායමේ ඉදදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජයට පත් වෙච්ච හැටි. ඒ කියන්නේ පෙරහැරවල් ගිය හැටි, අතේ තිබ්බ තරඟ ආපහු පැරදෙන හැටි, නැත්නම් ඉතාම පහසුවෙන් ලේසියෙන් මොලයක් නැතුව ක්‍රිකට් ක්‍රීඩා කරලා gedare එන හැටි, ඔය වගේ දේවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඔබට පේන්නේ නැති ඒ රොමේෂ් රත්නායකම කාන්තා කණ්ඩායමට ගිහිල්ලා ඉතිහාසයේ පළවෙනි වතාවට ආසියානු කුසලානය ජයග්‍රහණය කරවීමට තරම් ඉතිහාසය වෙනස් කරන්නට, ඒ වගේම දැන් ලෝකෙම කතා වෙනවා මේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝකයේ විවිධෙන ඉහළම කණ්ඩායම විදිහට, ඒක ඉන්දියානු නායිකාව හර්මන් ප්‍රීත් පවා පවසා සිටියා. මොකද ඇයි කිව්වෙත් අවසාන අවුරුදු දෙකේදී අපි මේගොල්ලන් දැක්කා. පසුගිය වසර දෙකකට කලින් මේගොල්ලන් එක ගහලාමයි අපි දිනුවේ. අපි කලින් කතා කරා ලකුණු 69 අද්ද කොහෙද ගැහුවේ. එතකොට මෙතෙන්ට එනකොට ඔවුන් වෙනස්ම ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කරේ. ඔවුන්ට සම්පූර්ණ ගෞරවය යන්නට ඕන මේ ක්‍රීඩා කරපු විදිහට. අපේ හැදෙන්න ගොඩක් දේවල් දැන් තියෙනවා මේ දේවල් එක බලපුවම. එහෙම කියලා කතා කරන්න තරම් නැත්නම් ලෝකයේ සිටින ප්‍රබලම කණ්ඩායමක් ඒ විදිහට කියන්නට තරම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිබිදීම ඔබට දැන් පෙනෙනවා ඇති අවසාන අවුරුදු දෙකත් එක්ක යනකොට. ඉතින් රොමේෂ් රත්නායක මේ කණ්ඩායම බාරගත්තාට පස්සේ ඇත්තනම ඔහුට ලොකු කොටසක් මෙයින් යන්නට ඕනි. හැම වෙලාවෙම චමරියතපත්තු කියන්නේ, ඒ වගේම හර්ෂිතා මාදවිත් කිව්වේ හැම වෙලාවෙම නිදහස ලබා දීලා තියෙනවා කණ්ඩායමට ඔවුන්ට අවශ්‍ය දේ කරන්න. හැබැයි චමරි කියන්නේ රොමේෂ් රත්නායක කවදාවත් ඍණාත්මක දේවල් ඩ්‍රෙසින් රූම් එක ඇස්සේ කතා කරන්නේ නැහැ, ක්‍රීඩා ගාරය තුල කතා කරන්නේ නැහැ. ඔවුන් හැම වෙලාවෙම කතා කරන්නේ තරඟයක් පැරදුනාම වුණත් ධනාත්මක දේවල් විතරයි. එදා දවසේ තරඟයක් පැරදුනත් ධනාත්මක දේවල් තියෙනවා නම් කණ්ඩායමේ ඒ ටික විතරයි කතා කරේ. ඇත්තටම පොසිටිව් ක්‍රිකට් එකක් විතරයි කතා කරන්නේ කියන එක තමයි හැම වෙලාවෙම කියන්නේ. ඉතින් මේක තමයි වෙනස, ආකල්පමය වෙනසක් තමයි ඇති කරලා තියෙන්නේ කියලා පේන්න තියෙන්නේ. අපි දන්නවා දැන් පාපන්දු ක්‍රීඩාවේ කලමනාකරුවගේ තනතුරක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ප්‍රධාන පුහුණු කරුවා කියලා කියන්නේ. කලමනාකරුවෙක් වෙන්න ඕනි ඔහු. ඔහු පාරවල් ගහන්නේ කොහොමද, පන්දු යවන්නේ කොහොමද, පන්දු රකින්නේ කොහොමද කියන එකට වඩා සැලසුම් සකස් කිරීම සහ ධනාත්මක පරිසරයක් හදමින් ධනාත්මක දේවල් එක් එක් චරිතවලට එක් එක් වගකීම් පැවරීම සහ ඒ වගකීම් එදා දවසේදී ඉෂ්ට කර ගැනීම වැනි කලමනාකරණ තීරණ ගන්නට පුළුවන් කෙනෙකුට විතරයි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ පුහුණුකරුවෙක් බවට පත් වෙන්නට පුළුවන්, විශේෂයෙන්ම ප්‍රධාන පුහුණුකරුවෙක් බවට. ඉතින් පිතිකරන පුහුණුකරුවෙක් ඉන්නවා, පන්දු රකින පුහුණුකරුවෙක් ඉන්නවා, පන්දු යවන පුහුණුකරුවෙක් ඉන්නවා, හැම අංශයකටම පුහුණුකරුවෙක් ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ වැඩ කටයුතු සිද්ධ කරයි. හැබැයි ප්‍රධාන පුහුණුකරුට තියෙන්නේ ප්‍රධාන සැලසුම් සකස් කිරීම සහ ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා තමන්ගේ ළමයින්ට නැත්නම් තමන්ගේ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට උගන්වන එක විතරයි කියන එක තමයි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණු කරුවෙක්ගේ කාර්යභාරය බවට පත් වෙන්නේ කියන එක දැන් අපට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්. ඉතින් රොමේෂ් රත්නායක ඒ කලමනාකරණ කටයුත්ත හරියටම මේ චමරි අතපත්තුත් එක්ක කරලා තියෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රතිචාරත් එක්ක හැම වෙලාවෙම චමරි රොමේෂ් රත්නායක ගැන කතා කරන්නේ ඔහුට ස්තුතිවන්ත වෙන්නට ඕනි මේ වෙනසට කියලා. ඇතරම මීට කලින් හිටපු පුහුණු කරුවාට වඩා වෙනසක්. මොකද මීට කලින් හිටපු පුහුණු කරුත් ඉන්නකොටත් මේ කණ්ඩායමම තමයි හිටියේ. චමරි අතපත්තුමයි නායිකාව, ඔය හරිසිතා මාදවිලා මේ හැමෝම මේ ක්‍රීඩිකාවන් එදාත් හිටියා. නමුත් මේ කණ්ඩායමම අද වෙනකොට වෙනස් වෙන්නට යම් කිසි බලපෑමක් වෙන්නට ඕනි. ඒක ආකල්පමය බලපෑම කියන එක තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පසුගිය ආසියානු කුසලානය වෙන විට පහරක් හරියට එල්ල කරලා 6 පහරක් 4 පහරක් ක්‍රීඩාංගණයෙන් එළියට දාගන්නට බැරි මට්ටමක් තිබ්බා. අපිම කතා කරලා තියෙනවා මේ සිද්ධිය. නමුත් මේ ආසියානු කුසලානය වෙන විට ඔබට පෙන්වන්නට ඇති කවිෂා දිල්හාරි, හර්ෂිතා මාදවි වගේ ක්‍රීඩිකාවනොත් 6 පහරවල් එල්ල කරන හැටි, බය නැතුව පොසිටිව් ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි. ඉතින් චමරි අතපත්තු එදා ඉඳලම ලොකු පහරවල් එල්ල කරා. නමුත් මේ යෝන් ක්‍රීඩිකාවන්ගේ වෙනස තමයි මෙතන තියෙන ලොකුම සිද්ධිය කියන එක කියන්නට ඕනේ. ඒ වගේම පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරපු අවසාන ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරපු හැටි. ඉතින් මේ ඔක්කොම ගත්තාම ලොකු වෙනසක් තියෙනවා කියන එක අපිට පැහැදිලිවම පේන්නට තිබෙනවා.
ඉතින් ඉතිහාසයේ පළවෙනි වතාවට ඇත්තම ලංකාවේ ලොකුම ප්‍රවෘත්තිය ඒ වගේම ආසියාවේ ලොකුම ප්‍රවෘත්තිය බවට පත්වන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජයග්‍රහණයක් ලබා ගනිමින් ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරා කියන එක. ඉතින් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට පත්වුනේ නායිකාව චමරිය අතපත්තු එකේ කතන්දර දෙකක් නැහැ. මොකද ඇය තමයි ලකුණු 304ක් සහ කඩලු 3ක් ලබාගෙන තිබෙන්නේ. ආර්යශතක පිටපිට අවසාන මහා තරගයේත් අවසන් පූර්ව තරගයේත් ලබා ගත්ත ඊට කලින් ශතකයක් ලබා ගත්තා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඉතින් ඇය දැවි ගියත් ඉන්දියානු කණ්ඩායම හිතුවා චමරි දැවි ගියාට පස්සේ ඔවුන්ට අතට ආවා කියලා තරගය. නමුත් ආවේ නැහැ. කවිෂා දිල්ලාරි හර්ෂිතා සමර වික්‍රමයි පන්නවන්න පහරවල් එල්ල කරමින් අවසානයේදී හර්ෂිතා 51 69 62 46 135 වේගය, කවිෂාගේ වේගය බලන්න 187 62 41 16 30ක් ගහලා තමයි ඇත්තටම නොදෙවි මේ ක්‍රීඩිකාවන් දෙදෙනාම මේ තරගයේ ජයග්‍රහණය කරවේ. අවසාන පන්දුවට නැත්තම් ලකුණු 5ක් ලබා ගැනීමට තිබියදී ලකුණු 6ක් 6 පහරක් එල්ල කරමින් කවිෂා දිල්ලාරි තරගයේ ජයග්‍රහණය කරවනවා. ඉතින් ඉතිහාසයේ කවදාවත් අමතක නොවන තරගාවලියක් අමතක නොවන අවසාන මහා තරගයක් බවට මේක පත් වෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තිබ්බ හොඳම අවස්ථාව තමයි මේක ශ්‍රී ලංකාවේ පැවැත්ුනේ. කවදාවත් නැතුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව බලන්නට ලොකු උනන්දුවක් මේ කාලේ තිබෙනවා. විශේෂයෙන්ම පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ මේ පසුබෑම හමුවේ තමයි මේ පිවිදීම කාන්තා කණ්ඩායමට එන්නේ. ඉතින් ලොකු රැල්ලක් ගියා මේ තරඟ නරඹන්නට යමුයි කියලා ප්‍රේක්ෂකයන් අතර. ඉතින් ඒක සිද්ධ වුණා. සම්පූර්ණයෙන්ම ක්‍රීඩාංගණය පිරෙන්නට ප්‍රේක්ෂකයන් ඉදිරියේ මෙහෙම තරඟයක් ක්‍රීඩා කරේ පළවෙනි අවස්ථාවට කියලා හර්ෂිතා සමර වික්‍රම අවසානයේදී පවසා සිටියා. මේ වගේ සෙනඟක් අසේ අපි කවදාවත් ක්‍රීඩා කරලා නැහැ කියලා. ඉතින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ඒ සහයෝගය මේ ක්‍රීඩිකාවන්ගේ තවත් ගැම්ම වැඩි වෙන්නට හේතු වෙන්නට ඇති කියලා හිතන්නට පුළුවන්. මොහුන් ක්‍රීඩා කරපු ආකාරයට වෙනදා නිකන් ඔහේ නිකන් ඇල් මරුණා වගේ ක්‍රිකට් ක්‍රීඩා කරපු අපේ ක්‍රීඩිකාවෝ නිකන් අමුතු පණක් ලැබලා වගේ මේ යෝන් ක්‍රීඩිකාවෝ ක්‍රීඩා කරපු විදිය දැක්කහම හිතන්නට පුළුවන් ප්‍රේක්ෂක සහයෝගය නිසා ඔවුන්ට අමුතු පණක් අනිවාර්යයෙන්ම ලැබුණා. මේක අනිවාර්යයෙන්ම දිනන්නට ඕනි කියලා. එතකොට මේ බලන්නට ආපු දසදහස් ගානක සෙනඟට ප්‍රතිචාරය ලබා දුන්නේ තමන්ගේ පොසිටිව් ක්‍රිකට් ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩාව මොලෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණ ලබා දෙමින් ඔවුන්ටත් ස්තුති කරලා ඔවුන් ඒ ඔල්වරසන් නගපු හැම හඬකටම සාධාරණීකරණය කරලා ජයග්‍රහණයක් ලබා දෙමින්. ඉතින් ඒක සුවිශේෂී අවස්ථාවක් මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඒ වගේම කාන්තා ක්‍රීඩිකාවන් මම වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉඳලා තිනවා. විශේෂයෙන්ම ආසියානු කුසලානවල ඒ වගේම ලෝක කුසලානවල ඒ වගේම ද්විපාර්ශ්වික තරගාවලිවල ජයග්‍රහණයක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම මම ඒ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක් මේක අපරාජිත තරගාවලියක්. ඉන්දියාවත් කිසිදු තරගයක් පරදුනේ නැහැ. අවසාන මහා තරගයේ විතරයි පරාජයට පත් වුනේ. ශ්‍රී ලංකාව කිසිම තරගයක් පරාජයට පත් වුනේ නැහැ. සියලුම තරග ජයග්‍රහණය කළා තමයි මේ කුසලානේ ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඉතිහාසයේ අපි කවදාවත් සතුටු නොවෙච්ච අවස්ථාවක් තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ ශ්‍රී ලාංකිකයන් විදිහට ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම විදිහට ලබා දුන්නේ කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. අපටත් ඒක දැනෙනවා. මොකද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි වසර ගණන් කතා කරලා තියෙනවා. ඔවුන්ගේ දුර්වලතා කතා කරලා තියෙනවා. හැමදාම පරදින විදිහ කතා කරලා තියෙනවා. හැබැයි අවසාන මහා තරගයක් නැත්තම් කුසලානයක් ජයග්‍රහණය කරා කියලා පළවෙනි වතාවට තමයි අපිටත් කියන්නට හැකි වුණේ. ඒ සම්බන්ධයෙන් ඉතාමත් සන්තෝෂ වෙනවා. ඒ වගේම මෙම තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ අවසාන මහා තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂයක අමතර දීමනාවක් මේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට කටයුතු කරනවා කියලා සඳහන් වුණා. ඉතින් අපි දන්නවා පිරිමි ජාතික කණ්ඩායමට ලැබෙන මුදලුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන මුදලත් අහසයි පොළොවයි වගේ. ඒ කියන්නේ ඒ තරම් අඩු මුදලක් තමයි කාන්තා කණ්ඩායමට ලැබෙන්නේ. නමුත් ඒ ක්‍රීඩිකාවන් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන විදිය, තමන්ගේ රට ජයග්‍රහණය කරපුවාම ඒ සතුට භුක්ති විඳින විදිය, ප්‍රේක්ෂකයන් ඉදිරියේ හැසිරෙන විදිය, ප්‍රේක්ෂකයන්ට ප්‍රතිචාර දක්වන විදිය, ඒ වගේම මාධ්‍යට කතා කරන විදිය, මේවා දැක්කහම අපට පේනවා ඔවුන්ට ලොකු උවමනාවක් රට ජයග්‍රහණය කරවන්න, තමාගේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න, එකා වගේ එකමුතුව ජයග්‍රහණය කරන්න පුදුම උවමනාවක් අවුරුදු ගාණක් තිස්සේ තිබ්බා කියලා ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵල තමයි මේ අවසාන මොහොතේදී ඔවුන් ලබා ගත්තේ. ඉතින් ඒ වගේම මේ ජයග්‍රහණයත් එක්ක අපි දැක්ක කුමා සංගක්කාර වගේ ලෙජන්ඩ්ලා සුබපතලා තිනවා විතරක් නෙමෙයි වෙනත් තරගාවලියක ඉඳලා එංගලන්තයේ ඉන්න ගමන්
ඒක නරඹපු අවස්ථාව දැන් එළියට ඇවිල්ලා තියෙනවා ඒ වගේම ඔහු සුබපතලා වෙනම වීඩියෝවක් දාලා තියෙනවා මේ මේ කරපු වික්‍රමයේ සම්බන්ධයෙන් චමරි සහ මේ යෝන් ක්‍රීඩිකාවන් එතකොට තවත් ලෙජන්ඩ්ලා සුබපතලා තියෙනවා ඉතින් ඒ තත්ත්වයට මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෙනාවා කියලා කියන්නේ මේ යෝන් ක්‍රීඩිකාවනොත් චමරි අදපත්තුත් ඇත්තරම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉතිහාසගත වෙන එක අපට කවදාවත් නතර කරන්නට බෑ ඒ වගේම මෙම තරඟාවලියේ ජයග්‍රහණය කළාට පස්සේ ක්‍රීඩාංගණයේ සිටියේදීම ශ්‍රී ලංකා නායිකාවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් ලබා දෙමින් සුබපතන ආකාරය මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඉතින් ඒකත් විශේෂ අවස්ථාවක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් චමරියා දපත්තු ගත්තහම මේ ආසියානු කුසලානයේ නායිකාවක් හැටියට ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරපු පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඒ වගේම මෙවර තරඟාවලියේ වැඩිම ලකුණුලාභිනිය ඒ වගේම හොඳම ක්‍රීඩිකාව ඒ වගේම ශතකයක් ලබාගත් පළවෙනි සහ එකම කාන්තාව ඒ වගේම වැඩිම ලකුණු 50 වා ලබාගත් ක්‍රීඩිකාව මෙවර තරඟාවලියේ ඒ වගේම වැඩිම 6-4 පහරවල් ලබාගත් ක්‍රීඩිකාව මෙවර තරඟාවලියේ ඉතින් ඒ වගේ ගොඩක් දේවල් චමරියාතපත්තු ලබාගෙන තිබෙනවා කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ අනිත් කාරණේ තමයි චමරියාතපත්තු මෙතන ලකුණු 304ක් විතර ලබා ගනිද්දී අනිත් සියලුම ක්‍රීඩිකාවනොත් ලකුණු 300ක් විතර තමයි ලබාගෙන තිබුණේ අවසාන මහතරගය එන්නට කලින් ඉතින් ඇත්තටම චමරියාතපත්තුත් සමානයි ඉතිරි සියලුම ක්‍රීඩිකාවන් පිතිකරුවනොත් සමානයි මට්ටමේ තමයි හිටියේ ඒ නිසා ජාත්‍යන්තර විශ්ව විචාරකයන් මේ සංසන්දනය සිදු කරමින් කිව්වා මේක මේ අනිත් ක්‍රීඩිකාවන්ට කරන්න ටිකක් අමාරුයි කියලා මොකද පන්දු සහ ලකුණු පරතරයත් වැඩි සාමාන්‍ය පන්දු වාරයකට ලකුණු 9ක් 10ක් ලබා ගන්නට ඕන එතකොට ඔබට පේනින්න ඇති මේක ටිකක් කරන්නට අමාරු වැඩක් වගේ තමයි පේනින්නට තිබ්බේ ජාත්‍යන්තර විශ්ව විචාරකිනුත් හිතුවා මේ තරඟයේ චමරියාතපත්තු දෙවි ගියාට පස්සේ අවසන් කියලා හැබැයි කවුරුත් පුදුම කරමින් පුදුම ගැම්මකින් යෝන් ක්‍රීඩිකාවන් දෙදෙනා හිතා ගන්නට බැරුව ඇත්තම අවසානයේදී අතට එන පන්දු අතහැරෙනවා ඉන්දියානු ක්‍රීඩිකාවන්ට ඔවුන් මේ IPL එකක් ගහන ක්‍රීඩිකාවන් හැම වසරකම ඉන්දියාවේ එවැනි ක්‍රීඩිකාවන් එතකොට නායිකාවට උඩපන්දු ගිලිහෙන තත්ත්වයට පත් වුණා ඒ තරම් පීඩනය ඔවුන්ට දැනෙන්නට ගත්තා ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩිකාවන් දෙදෙනා ඒ එල්ල කරපු ප්‍රහාරය නිසා ඉතින් චමරි සහ හර්ෂිතා පන්දු 63කදී 87ක් ගැහුවා හැබැයි හර්ෂිතා සහ කවිෂා දිල්හරි පන්දු 40කදී 73ක් ගහලා තමයි අවසානයේදී තරඟය ජයග්‍රහණය කළේ. ඉතින් පන්දු රැකීම සම්බන්ධයෙන් ගත්තොත් ශ්‍රී ලංකාවේ නැවතත් පන්දු රැකීමේ යම්කිසි දුර්වලතාවයක් තිබ්බා නැහැ කියන්නට බෑ. ඒ වගේම විනිසුරු තීරණ සම්බන්ධයෙන් ලොකු දුර්වලතාවයක් තිබ්බා. උඩ පන්දුවක් ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ ඒ ක්‍රීඩිකාව ලකුණු 20ක් විතර වැඩි වෙනොක් ගැහුවා. කඩුරු රකින්නිය ഘോഷ് නැමැති ක්‍රීඩිකාව ඉතින් ඒ වගේ සිද්ධීන් ටිකකුත් වෙලා තමයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හඹාගෙන ගිහිල්ලා තරඟයේ ජයග්‍රහණය කළේ. ඉතින් තරඟයක් හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරනවා කියන්නේ ගහලම දිනනවා කියන එක තමයි. ආයෙනිකම් පිනට පහත් වෙන එකක් එහෙම නෙමෙයි. මේ ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගහලම ගත්ත කියන එක තමයි කියන්නට තියෙන්නේ. අවසන් පූර්ව තරඟයක් ගහලා ගත්තේ, අවසාන මහා තරඟයක් ගහලා ගත්තේ. ඒ නිසා ජය පරාජය අපට තීරණය කරන්න බෑ කියලා කියපු පිරිමින්ට කනට ගැහුවා වගේ තමයි මේ ආසියානු කුසලානයේ පළවෙනි වතාවට කාන්තාවෝ ටික එකතු වෙලා ලංකාවේ කෙල්ලෝ ටිකක් එකතු වෙලා පුංචි කෙල්ලෝ සහ ටිකක් පරිණත කෙල්ලෝ ටිකක් එකතු වෙලා මේක මේ විදිහට ලබා ගත්තේ කියන එක කියන්නට ඕන. ඉතින් මේ ජූලි මාසයේ අවසන් දැන් අගෝස්තු එන්නේ. අගෝස්තු සැප්තැම්බර් කියන මාස දෙකෙන් පස්සේ, ඒ කියන්නේ තව මාස දෙකකින් පස්සේ ඔක්තෝබර් මාසේ හරියටම ඔක්තෝබර් 3 වෙනිදා කාන්තා 2020 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. ඉතින් දැන් ආසියාවේ හොඳම කණ්ඩායම විදිහට තමයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම ලෝක කුසලානයට යන්නේ. ඉතින් ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ප්‍රබල කණ්ඩායම් හම්බ වීමට නියමිතයි ශ්‍රී ලංකාවට. පළවෙනි තරඟයේ ඔක්තෝබර් 4 වෙනිදා ඕස්ට්‍රේලියාවත් එක්ක තමයි ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවන තරඟයේ ඔක්තෝබර් 6 වෙනිදා නව සීලන්තයත් එක්ක ආයේ ඉන්දියාව හමු වීමට නියමිතයි 9 වෙනිදා. ආයේ 11 වෙනිදා පකිස්තානය හමු වීමට නියමිතයි. එතකොට දැන් අවසාන තරඟ දෙක ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ආසියානු කුසලානේ අපි පිට පරාජයට පත් කළා තියෙනවා. අමතරව සිටින්නේ ඕස්ට්‍රේලියාවත් නව සීලන්තයත්. හැබැයි නව සීලන්තය අපිට මතකයි ශ්‍රී ලංකාවේදී අපි පරාජයට පත් කළා. එතකොට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි ප්‍රබල කණ්ඩායම මෙතන ඉන්න. ඒක කතන්දර දෙකක් නෑ. හැබැයි මේ සියලුම කණ්ඩායම් අපි පරාජයට පත් කළා තියෙනවා කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ. අපි බලමු මෙවර ලෝක කුසලානේ චමරිත් එක්ක සිටින මේ යෝන් ක්‍රීඩිකාවන්ට යම් කිසි පෙරලියක් කරන්නට
හැකියාවක් ලැබේවිද කියලා. ඉතින් බංග්ලාදේශයේ මේ තරගාවලිය තියෙන්නේ. ඒතර ආසියාවේ කණ්ඩායම් වලට වාසි සහගතයි. දැන් ශ්‍රී ලංකාවේ අපි මේ ආසියානු කුසලානේ ජයග්‍රහණය කරේ ආසියානු තනතිරිවල. එතකොට බංග්ලාදේශයේ තියෙන නිසා තවත් වාසියක් තියෙනවා කියන එක තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ආසියානු කුසලානේ ජයග්‍රහණය කරලා පෙරලිකාර ක්‍රිකට් ඉතිහාසයක් ලියන්නට සමත් වෙච්ච මේ කාන්තාවන්ට තව මාස දෙකකින් ලෝක කුසලානේදී දැවැන්ත පෙරලියක් කරන්නට හැකියාවක් ලැබේවා කියන එක තමයි අපේ ලොකුම ප්‍රාර්ථනය. අපි බලමු එතනට යන්නට හැකියාව ලැබෙයිද කියලා අපේ කාන්තාවෝ ටිකට. ඉතින් එකම ප්‍රාර්ථනය එදා මෙදා තුර සිට එදා සිට කාන්තා ක්‍රිකට් ජයග්‍රහණය කරන තුරු බලා සිටි ඔබ අප මම සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්නේ එළමෙන ලෝක කුසලානේ දැවැන්ත පෙරලියක් කරන්නට මේ යෝන් සහ පරිණත ක්‍රීඩිකාවන්ට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියන එක තමයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.